ජැක්ෂන් ඇන්තනී නම් මහා කලාකරුවා මේ වන විට දැයින් සමුගෙන අවසන්. ඉතින් ඔහුගේ ආදරණීය දියණිය. ඔහු පිළිබඳ එක්කල සංවේදී සටහනයි මේ. ප්‍රශ්නය. දුවෙක් වැඩියෙන්ම ආදරේ තමන්ගේ පියාට. ඇය පැවසුවේ මෙවැන්නක්. මං ආඩම්බරයිලු. චූටි කාලේ තම්මගේ යාළුවෝ මට විහිළු කරද්දි මං කිව්වලු දන්නවද මගේ අප්පච්චි කවුද කියලා. මම ජැක්ෂන් ඇන්තනීගේ දුව. ඒ මගේ ආරක්ෂාව, මගේ සුරේ, මගේ ශාන්තිකර්මය, මගේ හයිය. මං පුතාට ඉන්නවා කියන්න කෙනෙක් හිටපු නිසා. හිත රිදුනාම හදන්නත්, මේ වයසේදී ලෙඩ වුණාම මං එක ඉස්පිරිතාලේ යන්නත්, රට ගියාම අප්පච්චිට කිසිවක් නොගෙන සූට්කේස් එක පිරෙන්න අපිට තෑගි ගේන්නත්, බඩගිනි නැතුව ආසාවට කඩචෝරු ගෙනත් දෙන්නත්, ඉස්සර ඉඳලම අප්පච්චි ගෙදර ඉදිද්දි අපි දුවනවා ඉස්සරහට. මොනවද මොනවද ගෙනල්ලා තියෙන්නේ? යෝගට්, උළුදු වඩේ, තලගුලි, බූන්දි, පුහුල් දෝසි. මං කෑම දාස අප්පච්චිගේ. මේකි පොල්ෙල්ලක් ඉව්වත් රහයි. මට කියලා කෑම හදාගන්න ආසයි නේද? අනික් අය යාළුවෝ එළියේ සෙට් වෙද්දී අප්පච්චි ආස ගෙදර අපි එක්ක සෙට් වෙන්න, කන්න බොන්න සින්දු කියන දරු සුරතල් බලන්න. ඔව්, මම අවුරුදු 20ක් ඉඳන් මෝඩ වැඩ කරද්දිත් හීනින්වත් නොකරපු වැරදි කරලා කියලා යාළුවෝ එක ජෝඩු කරලා ඉරිසියාකාර අවලම් මිනිස්සු එයාටත් එක්ක පද හදද්දි මාව බදාගෙන කිව්වේ ආදරේ නිසා බව දන්නවා. අපිව ගෙන්නගෙන සින්දු කියාගත්තේ මුළු ICU එකටම ඇහෙන්න ආඩම්බරෙන්. හිතයට මතක පොතේ පිටුමත සිහින පිරේ. මං ආසම ඒ කෑල්ලට 25කට වඩා කියන්න කිව්වා. අපි තමයි අපිව දන්නේ. දුවට එන්න කියන්න අන්තිමටත් එහෙම කිව්වේ ඇයි කියලා මම දන්නවා. අද මං ඉන්නේ අඳුරේ ලොකු බයක. මට පාළුයි අප්පච්චි. යනුවෙන් ඒ ඉතා සංවේදී සටහනක් එක්කොට තිබෙනවා. ඉතින් ඔයාලත් ජැක්සන් ඇන්තනී පිළිබඳ දක්වන අදහස් අපට කමෙන්ට් කරන්න.